සනියෝ උඹ මොකක් හරි අවුලකින්ද ඉන්නේ මම දැක්ක සෑහෙන වෙලාවම ඇස් දෙකේ කඳුළු පුරවගෙන ඉන්නවා නෑ බං අද උදේ ගෑනි ළමයි දෙන්නත් එක්ක අම්මලා ගෙදර ගියා ළමයි දෙන්නම මගාව තියලා ඒක කොහේ හරි යනවා කිව්ව බං මාර ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ ඈ ඒ මොකද බං ඒ හිටිය හිටිය මාදි සේම උනේ පහුගිය දවස් දෙක තුනක ඉඳලා මට වැඩක් සෙට්ුනේ නෑ බං කොහෙටවත් යන්න විදිහකුත් නෑ සංචරණ සීම කියලා ගමේ කට්ටියට ඉස්සර කොරෝනා හැදුනා කියලා කවුරුත් අපිට වැඩක් දෙන්නෙත් නැහැ. ළමයි බඩගින්නේ ඉන්නේ අඬනවා බං කිරිපිටි ඕනි කියලා. කිරිපිටි මිල වැඩි. කඩේට ගියාම මුදල් allele හැමදාම ණයට දෙන්නෙත් නැහැ. මොනවා කරන්නද කියලා හිතාගන්න බෑ බං. ඔබට වගේ කියන්න ඕනේ මේ කාලකන්ණි දේශපාලඥකයෝ බං. උන්ගේ මඩිය තර කරගන්න විතරයි උඹ බලන්නේ. පොඩි මිනිහා ගැන උන්ට හිතක් නැහැ බං. මං දවස් සල්ලි නෑ බං මේ වගේ. තියනවනම් මං උඹට දෙනවා. මං ගාව රුපියල් 2000යි තියෙන්නේ. මං උඹට 1000ක් දෙන්නම්. උඹ පොඩි උන්ට පිටි කිරි ගන්න මේක යවපන්. ආ මේක ගනි මචං. මම එනම් ගිහලා එන්න මචං. ලොකුද වත් පොඩි මට මේ වෙලාවේ කරේ. බුදු සරණයි මචං. පරිස්සම් පලය. උඹට ජාති ජාති තින් මචං මේ කරපු උදව්වට. හරි මචං. බුදු සරණයි. එහෙනම් මම යනවා. යාලුනි, ඔයාලගේ අසල්වාසියෝ නේද අයියෝ හිතමිතුරෝ මේ හැමෝම මේ වෙලාවේ මේ වගේම අසරණ වෙලා ඇති. අපිට පුළුවන් විදිහකින් අපි ඒ අයට උපකාර කරමු. ඔයාලට කන්න තියෙන කෑම එකකින් භාගයක් හරි පුළුවන් නම් ඒ අයට දෙන්න. කවුරුත් තමන්ගේ බඩගින්න නොකියුවට මේ වෙලාවේ ගොඩක් අසරණ මිනිස්සු බඩගින්න ඉන්නවා ඇති. ඒ මිනිස්සු පාංගිරියක් කරන් දීලා හරි අපිට හයියක් වෙන්න පුළුවන් නම් ඒක තමයි අපි මේ වෙලාවේ කරන්න ලොකුම පින. ගොඩක් පරිස්සමින් ඉන්න යාළුවනි. ඔයාලා හැමෝම හරි විදිහට හරි පිළිවෙත් පිළිපැදලා මේ කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වෙන්න. මේකෙන් අපිට බේරෙන්න තියෙන එකම විදිය අපේ ආරක්ෂාව අපිම සලසගත්තොත් විතරයි. බුදු සරණයි. ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න.